සෝයා බීජ සිටුවීමට පෙර රයිසෝබියම් බැක්ටීරියා ආමුකුල්නි ගැන තමයි මේ තියෙන්නේ ආමුකුල්නි කරගන්නේ කොහොමද කියන එක. මේකෙදී සෝයා බීජ විශේෂම කියන්නේ සිටුවීමට කලින් අපි මේක මේ ආමුකුල්නි කරගන්න ඕනේ බැක්ටීරියා එක. ඒත් එක්කම සාමාන්‍ය කිලෝ 20කට අක්කරයකට බීජ අවස්ථාවේදී සම්පූර්ණ ආමුකුල්නි කරගන්නේ නැහැ අපි. කලින් කඩ කොටස් විදිහට තමයි ආමුකුල්නි කරගන්නේ. දැන් මෙතනදී කිලෝ 5කට කොහොමද ආමුකුල්නි කරන්න කියලා තමයි කියන්න හදන්නේ. මේකෙදී රයිසෝබියම් බැක්ටීරියා එක මේක ගොනු වෙන අක්කරයකට ප්‍රමාණවත්මක විදිහට පැකට් එකක් තියෙන්නේ. ඒත් එක්ක මේකෙදී අපිට අවශ්‍ය වෙනවා ජලය ඕනේ මේ මිශ්‍ර කරගන්න සඳහා. ජලය මිලිලීටර 150ක් අවශ්‍ය වෙනවා. අපි අඩු කෝප්පයක එකක් කියන එක තමයි අක්කරයකට අවශ්‍යතාවය. ඒත් එක්කම සීනි අවශ්‍ය වෙනවා මේ සඳහා. සීනි ග්‍රෑම් 30ක ප්‍රමාණය. ඒ කියන්නේ සීනි හැඳි දෙක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා අක්කරයක ප්‍රමාණය සඳහා. මේකෙදී බීජ කිලෝ 5ක් ඒ කියන්නේ අක්කර කාලක් සඳහා මුකුල්නි කරගන්න යන්නේ අපි සිටීම සඳහා. බීජ කිලෝ 5කට ඕනේ ප්‍රමාණය. ඒ කියන්නේ මේකෙන් 4න් 1ක ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ. කිලෝ 20ක් නාකරයකට බීජ අවස්ථාවයකින් කිලෝ 5ක් කියන්නේ 4න් 1. ඒ කියන්නේ අක්කර කාලක් සඳහා තමයි ආමුකුල්නි කරගන්න යන්නේ. භාජනයකට අස් කරගන්න ඕනේ. 4න් 1 ප්‍රමාණයක් අපි වෙන භාජනයකට අස් කරගන්නවා. ඒකට ජලය මිලි 150ක් කියන්නේ ජලය මිලිලීටර 30ක් විතර අපි මේකෙදී මිශ්‍ර කරගන්නවා. මේ ආමුකුල්නි සකස් කරගන්න. ජලය මිලි 30ක් ඕනේ. සීනි ග්‍රෑම් සාමාන්‍ය 5ක 7මාරක වගේ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මේක අපි හොඳින් පල්ප් එකක් වෙන විදිහට මේ විදිහට මිශ්‍ර කිරීම කරනවා. මේක මිශ්‍ර කරාම මේක මේ විදිහට අතේ ඇලෙන පල්ප් එකක් විදිහට මේක හැදෙනවා අපිට මේ විදිහට මිශ්‍ර වෙනවා. මේක තමයි අපි බීජ සඳහා මිශ්‍ර කරන්නේ. මේ විදිහට තමයි මේක මිශ්‍ර වුණාම එන්නේ. මේක අතින් මේ විදිහට ගුලි කරන්න පුළුවන්. ඒත් එක්කම මිරිගොත් වතුර ජලය බේරනවා මේකේ. මේ මට්ටමට අපි මේක මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ අපි මේක සෝයා සඳහා මිශ්‍ර කිරීම කරන්න. මේ විදිහට අපි මේ සෝයා භාජන සඳහා මේක දාගෙන මිශ්‍ර කිරීම සිදු කරනවා. මේ රයිසෝබියම් බැක්ටීරියා මිශ්‍ර කරපු අවස්ථාව දැන් මේක අපි ශේෂ්ත්‍රේ හිටවන්න මේ යන්න කලින් තම කරගන්නේ. ඒත් එක්කම මේක මිශ්‍ර කරගත්තාට පස්සේ අපි හැකි ඉක්මනින් ශේෂ්ත්‍රේ බීජ සිටුවීම කරන්න. මොකද මේක රයිසෝබියම් බැක්ටීරියා කියන එක මේක ජීවිදයක්. මේක දැඩි සූර්යාලෝකයට සහ උෂ්ණත්වයට මේ ලක්ුණොත් මේක විනාශ වෙනවා. ඒ නිසා අපි හැකි ඉක්මනින් ශේෂ්ත්‍රේ බීජ සිටුවීම කරන්න ඕනේ. මේක සිටවන්න ආසන්න අවස්ථාවේ තමයි මිශ්‍ර කරගැනීම කරන්නේ. ඒත් එක්කම හිරුවේ නිරාවරණය නොවන විදිහට මේක පොලිදින් එකකින් හරි ආවරණය කරගෙන තමයි ශේෂ්ත්‍රේට අපි අරන් යන්න ඕනේ. මේ ගිහිල්ලා හිටවන්න ඕනේ. එතකොට මේකේ දැන් බැක්ටීරියා එක තියෙන පසට මේක මිශ්‍ර වුණාම මේ බැක්ටීරියා එක වර්ධනය වෙලා නයිට්‍රජන් තිර කිරීම ආරම්භ වෙනවා. මේ රයිසෝබියම් බැක්ටීරියා එක මේක සාමාන්‍ය සෝවක් කරන පළාත්වල සහ නූරෙලිය ආශ්‍රිතව මේ කරන යම් යම් බෝගෝල්ට යොදාගන්න නිසා ඒ වෙලන් සැල් වල තියෙනව ගන්න. ඊට අමතරව ගන්නවා නම් හන්තාන මූලික අධ්‍යයන ආයතනයෙන් මේක ගෙන්වා ගන්න පුළුවන්.